හරි අනිත් එක මං කියන්න ඕනේ පොඩ්ඩක් ඉන්න. දැන් ඔතන මේ දෙන්නෙක් අපේ බටයෝ දෙන්නෙක්ව මරණ දඬුවම දීලා තියෙන කට්ටිය, ඒ දෙන්නට ඇත්තටම දීලා තියෙන්නේ යුද්ධයේ වෙලාවේ කරපු වැරදිවලට. මතක තියාගන්න. ඒවට නඩු පැවරුව අපේ ආණ්ඩුව නෙවෙයි. හරිද? ඒගොල්ලන්ගේ ආණ්ඩුව වලින් පැවරුවේ නඩු. මතක තියාගන්න. ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් නඩු පවරපු ඒවා තමයි හැබැයි තීන්දුව දුන්නේ අපේ එකේ. දැන් ඒකත් අපේ එකට අපේ ඔඩොක්කුවට දාන්න හදන්නේ 2016. නඩු තීන්දුව දුන්නේ 2016. නමුත් නඩු පවරලා නඩුව ගෙනිහිල්ලා ඒගොල්ලන්ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරේ ඔක්කොම ඒ ආණ්ඩුව. මතක තියාගන්න. ඒ හැබැයි ඒ තනිකරම LTT කට්ටිය මැරුවයි කියලා. LTT සකරුව. මේ අපේ ආණ්ඩුව දාලා තියෙන එක්කෙනෙක්වත් LTT කට්ටිය මරපු කට්ටිය නෙවෙයි. ලසන්ත වික්‍රමතුංගව මරපු කට්ටිය, එක්නැලි ගොඩව මරපු කට්ටිය, දරුව 11 මරපු කට්ටිය, හරි? එතකොට තදියුදීන් මරපු කට්ටිය. මෙන්න මේ වගේ එක්කෝ උපාලි තෙන්නකෝන් රෙවිර කතරුට ගහපු කට්ටිය, කීත් නෝරට ගහපු කට්ටිය, හරිද? මෙන්න මේ වගේ සියලුම කට්ටිය මේ අහිංසක පැත්තක ඉන්න මිනිස්සු. තුන්වෙනි පාර්ශ්වයකට මහානි කරපු කට්ටිය. ඉතින් අපි කවුරුවක්වත් රණවීරවංග ගෙනිහිල්ලා නැහැ LTT කාර්යයෙන්ට. ඒ අපේ රට විනාශ කරන්න හිටපු කට්ටිය ගැන මේ කළා නඩු දාලා නැහැ. මේ නඩු නෙවෙයි. අපි කිසිම රණවීරයෙක්ව අපි යුද්ධය සඳහා යුද්ධය කරපු යම් වැරදීමක් නිසා අපි උසාවියට ගෙනිහිලා නැහැ. අපි එකක්වත් පිළිගන්නේ නැහැ. කොහොම හරි අපි ඒ ටික ඉවර කරලා ඔව් රණවීරෝ ටික එළියට ගන්නවා. එළියට ගන්නවා.